සමහර කාරණා තිබෙනවා ඒ මොහොතේ ඒවා ක්‍රියාත්මක නොකළොත් ඒ හරහා මේ රටේ ජනතාවට පුරවැසියාට බරපතල අපහසුතා ඇතිවන කාරණා. සමහර හිතන්නේ සෞඛ්‍ය අධ්‍යාපනයේ කෘෂිකාර්මාන්තයේ වැනි කාරණාවලදී විශේෂ අවධානයක් යොමු කරන්නට වෙනවා. ඒ වගේම අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න තමයි ජනාධිපතිවරණය අවසන් වුණාම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණ ගමන්ම පළාත් පාලන මැතිවරණය වෙනවා. ඒකට මාස 5ක් 6ක් මේ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් ද කියලා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ මොහොතේ කෘෂිකාර්මාන්තයේ බරපතල බලපෑමක් කියලා කාරණා සිද්ධ වුණොත් ඒක දීර්ඝකාලීනව රට බලපෑමක් කියලා වෙන්න පුළුවන්. ඒ නිසා මේ පොහොර සහනාධාරය ලබා දීම පිළිබඳව මම හිතන්නේ මැතිවරණ කොමිසමත් මේ වෙනකොට ඉඩ දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අපේ ස්ථාවරය වෙන්නේ ඒ සහනාධාරය ලබා දීම කළ යුතු වෙනවා. අපි පෞද්ගල ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී එම මැතිවරණය ප්‍රකාශයට පත් කළ මොහොතට පසුව ඉදිරිපත් වෙච්ච යම් යම් ප්‍රවාදයන් සඳහා යම් ආකාරයේ බලපාන යම් යම් නීති රීති සහ චක්‍රලේක එම මැතිවරණය අවසන් වන තෙක් අලවම් කරන බව තමයි අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙන්නේ. ඒ අනුව අගෝස්තු මාසයේ 21 සහ අගෝස්තු මාසයේ 26 වෙනි දින කැබිනට් මණ්ඩල විසින් ගන්නා ලද තීරණ එම මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මෙතනට අදාළ කාල පරිච්ඡේදය තුළ සිදු කළ බැවින් ඒ සම්බන්ධයෙන් මෙතන කමිටු සභාව අදාළ ලේකම්වරුන්ට දැනුම් දීලා තිබුණා. ජනාධිපතිවරණයෙන් පසුව ඒ අදාළ කටයුතු කිරීම සඳහා ඒ අනුව ඒ කටයුතු ආකාරයෙන් සිදු වෙනවා.